සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම මදුනිකා කරපුටුගලදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළේ තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු නිසා බව ජනපති කියයි. නව කැබිනට් මණ්ඩලය පත් කිරීම. ඊළඟ පැය 48 දී තියෙන ප්‍රධාන කාර්යභාරය ඇවිල්ලා කැබිනට් මණ්ඩලය පත් කිරීමයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පස්වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදී දිවුරුම් දීම සිදු වුණේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ අද පෙරවරුවේ. මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරයේ හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුවද අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. වික්‍රමසිංහ මහතා 2015 මහමැතිවරණයෙන් පසු යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. පසුගිය ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළා. ඊයේ දිනේදී මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉල්ලාස්වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ජලිත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරාජ්‍යයට පක්ෂපාත කරන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව බුහුමානයේ ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇමතුවා. දූෂණය සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතා ආණ්ඩුවක් පත් කරපුවාම 2015 ජනවාරි 8 තමන්ගේ ඡන්දයෙන් මාස 3ක් යන්න කලින් ඇතිවෙච්ච මහා බැංකු මහා මංකොල්ලය 90 දූෂණයට විරුද්ධ ගෙන ගිය සටන සම්පූර්ණයෙන්ම දූෂිත කරලා තිබෙනවා. මම පැහැදිලිව කියන්නට ඕනේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම. මේ රටේ යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණයක් ලබා දීලා ප්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණවිරුවෝ. ඒගොල්ලන්ට විරුද්ධව ඒගොල්ල හිරේ දාන එක කරන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. නමුත් මම කියපු දේ ඇහුවේ නැහැ. අපේ හමුදාව විනයගරුක සීලාචාර හොඳ හමුදාවක් නිසා මේ සියලු දේවල් ඉවසගෙන ඉන්නවා. නමුත් අද ජාත්‍යන්තරයේ කියන විදිහට අපේ හමුදාවලට දඬුවම් කරන්න ඕනේ. හැබැයි අපේ හමුදා විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඬුවම් නැහැ. ඉතාම සද්භාවයෙන් මම මේක කෙරුවේ. මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයින්ගේ උපදෙස් අනුව ඒගොල්ලත් ළඟ ඉඳන් ඒගොල්ලත් ඩ්‍රාෆ් කළා. මම අත්සන් කෙරුවේ ඉතාම යහපත් චේතනාවෙන් කෙරුවේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ යුතුයි කියලා අපිරිසිදු චේතනාවකින් කළා නැහැ. රට තුළ බරපතල දේශපාලන අර්බුදයක් ඇති වුණා. මේක විසඳා ගැනීමට හොඳම ක්‍රමය ඡන්දයකට යෑමයි ජනතාවගේ. ඒක නිසා 122කට වැඩිය 155 ඡන්දය තමා ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාදය සහ සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. තමුන්නාන්සේලාගේ ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බය මාව ගඩාපිවාගේ ඇදගෙන ගිහිල්ලා මරන්න කියලා. තමුන්නාන්සේලා එක්ක රට විනාශ කරන NGO කාර්යෝ JR ජයවර්ධනගේ ඉඳලා අනික් නායකයෝ ඔක්කොටම මේ වැඩේ කරන්න ගියා නම් ඒ කියනපු එකෙක් ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි දන්නවා මං වගේ මිනිහෙකුගේ ගේගිනි තියන්නත් පුළුවන්, වට කරන්නත් පුළුවන්, ගඩාපි වාගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා මාව. ඒක නිසා තමයි මට එහෙම කියන්නේ. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා. දැන් අදිපස්සේ යහයි.
නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තියෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ 225ම අසංගලත් මම රණීර් ක්‍රම මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ 117ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්නපුවාම රණීර් ක්‍රම මහත්තයාට දෙන්නේ කියලා ඒ අනුව මම තීන්දුව කළා. මම මගේ පුජ්‍යලික මතය දේශපාලන මතය 225ම අසංගලත් දෙන්නේ නැහැ කියන මතය ඒක එහෙමම තමයි අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල මම තීන්දුව කළා අගමැතිකම දිය යුතුයි කියලා. අනතුරුව අරලියගහ මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිය ප්‍රණාමය පුද කළා. දැන් මම අගමැතිකමේ වැඩ කටයුතු බාර ගන්නවා. දෙවනුව තියෙන්නේ ඇමති මණ්ඩලය නම් කරන්න. මේ සති කීපය තුලදී මේ රටේ ඉදිරි ගමන අපි ආරම්භ කරපු සංවර්ධනය නැවතුණා. ඉතින් අද අපි කැප වෙන්නේ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කළා රටේ සංවර්ධනය යළිත් ලබලා දෙන්න. ගිය අවුරුදු 3 තුලදී අපි එදා බාරගත් රටේ ආර්ථික සමාජ තත්ත්වය යළිත් නිවැරදි කරන්නට මේ රටේ ජනතාවටත් දුක් විඳින්න සිදු වුණා. ඒ ප්‍රතිඵලය ලබලා දෙන්නයි අපි ලෑස්තුන අවස්ථාවේදී තමයි මේ අර්බුදය ඇති වුණේ. කෙසේ හෝ මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඔබට ලබලා දෙනවා කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. ඒකම මේ රටේ පාර්ලිමේන්තුවත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණයත් විශේෂයෙන්ම තමන්ගේ වැඩ කටයුතු නීති අනුව ඉටු කිරීම ගැන විශේෂයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ ශාලාවට පැමිණලා කොළඹට පැමිණලා අනික් නගරවල සහභාගී වෙලා සමාජ වෙබ් අඩවියෙන් අනික් හැම එකෙම ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑ කියලා විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කරා. ඒ සියලු දෙනාටම ස්තුතියි. අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයද අද රාත්‍රී 10ට විකාශය කරනවා. රට සංවර්ධනය කරා ගෙන යාමට නව ගමනක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් මෙම අදහස් පළ කළා. අඩුපාඩුකම් සිදුුනේ නැහැ කියලා මම කියන්නේ. අඩුපාඩුකම් සිදුුණා. ඒ අඩුපාඩුකම් මගහරවා ගනිමින් වැරදි නිවැරදි කරගෙන ප්‍රශස්ත ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවගේ ඉල්ලුමට සැපයීම ලැබෙන ආණ්ඩුවක් අපි බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. පිතාමත් සුහද ලෙස ජනාධිපතිතුමත් සමඟ සාකච්ඡා කළා. බොහෝ දුරට අපි එක මතයකට ඇවිල්ලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා අනාගත වැඩපිළිවෙල ගැන. ඉතින් අගමැතිතුමා හා ජනාධිපතිතුමා සුහද ලෙස සාකච්ඡා කරලා දැනන් ඉතාමත් සාර්ථකයි. මම ඉතාමත් සතුටුයි. නායකයෝ දෙපළ අතර තියෙන සංහිඳියාව තවත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා කියන එක මට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. සාමකාමීව ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ කිරීමේ ස්වරූපයෙන් වැඩ කරන්න අපි සම්පූර්ණ අත්වල බැඳගෙන ඉදිරිය ගමන් කිරීම අපේ සතු කාර්යභාරයක් ලෙස අපි සලකනවා. ගැටල තිබුණා, මතවැය තිබුණා, ඔක්කොම අවසන් කරගත්තා. ජනාධිපතිවරයා ස්තුති වෙන්න වෙනවා. මේ අතර යුක්තියේ සටන ජනතා රැලිය ගාල් මූදුර පිටියේදී හෙට පැවැත්වෙනවා. අපි හෙට සවස 1ට ගාල් මූදුර පිටියේදී ඓතිහාසික යුක්තියේ සටන දැවැන්ත ජනහමුවක් පවත්වනවා. අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාට ආරාධනා කරනවා ඒ ජනහමුවට සහභාගී වෙන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙලා තිබෙන අනතුරු සම්පූර්ණයෙන්ම අවසන් කරන රැලියක් බවට, කිරීමට සපත කරන රැලියක් බවට ඒ රැලිය සූදානම් කළ තිබෙනවා. අපි තීරණය කර අපිට අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබුණා. ඒ වගේම අපි කරපු අරගලයේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කරා ගාලු මෝදර පිටියේදී දැවැන්ත ජන රැලියක් පවත්වලා අපි මේ සටන තවදුරටත් ශක්තිමත් කරන්න.
රණී වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිරුන් දීමත් සමග ජනතාව ප්‍රතිഘോഷා පවත්වමින් සිය සතුට සැමරුවා. රතිඤ්ඤා දල්වමින් කිරිබත් පිසමින් ඔවුන් මෙම සතුට සැමරුවේ අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම්ද එක්කරමින්. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිරුම් දීමෙන් පසු සිය සතුට පළ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ ඉදිරිපිටට විශාල පිරිසක් එක්ව සිටියා. රබන් ගසමින් ඔවුන් එම සතුට සැමරුවේ මේ ආකාරයෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළුපිටිය ශ්‍රී වාලුකාරාමයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු කොළුපිටිය ශ්‍රී වාලුකාරාමයේ වෙත පැමිණියා. ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. මහජන නියෝජිතයන් මෙන්ම විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නව කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින දෙක තුල පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඊළඟ පැය 48 දී තියෙන ප්‍රධාන කාර්යභාරය ඇවිල්ලා කැබිනට් මණ්ඩලය පත් කිරීමයි. කැබිනට් මණ්ඩලය 30ක් ඉක්මවා යන්න බෑ. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ විනයක් තිබිය යුතුයි. මං හිතන්නේ මේ යාන වාහන, විදේශීය ගමන් මේ වගේ දේවල් අවම කළ යුතුයි. මුදලට තනතුරට පීලිපැන්න අය. මං හිතන්නේ මේ කැබිනට් මණ්ඩලය තුළ ඒ වගේ අයට ඉඩක් නැහැ. අලුත් දේශපාලන සංස්කෘතියක් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එක මතයක් තියෙන්න ඕනේ, එක ගමනක් අපි යන්න ඕනේ. ඒක තමයි අපේ අදිෂ්ඨානය. නැවතත් ප්‍රවෘත්ති. මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසට අද පෙරවරුවේ පැමිණියා. මහින්ද රාජපක්ෂ මහතා දැක ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් කාල්ටන් නිවසට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් ඒ මහතා වෙත ආශිර්වාද ලබා දුන්නා. දැන් ක්‍රීඩා පුවතක්. මංචි වොලිබෝල් ජාතික ශූරතාවලිය අවසන් මහතාගේ මහර්ගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් කණ්ඩායම් 4000ක් ශූරතාවලියට සහභාගී වුණා. ආධුනික හා සුපර් ලීග් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වූයේ ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ හයිඩ්‍රෝමනී ක්‍රීඩා සමාජයයි. එහි අනුශූරීන් බවට පත් වූයේ මහවුස්වැව රතනපාල ක්‍රීඩා සමාජයයි. ආධුනික පිරිමි ශූරතාව නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය දිනාගත් අතර එහි අනුශූරතාව හිමි කරගත්තේ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමයි. සුපර් ලීග් වටේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමි කරගත්තා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් පිරිමි සුපර් ලීග් ශූරයින් බවට පත් වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. ඔවුන් අතින් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමයි. ජයග්‍රාහකීන් වෙත ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk